මේ වැදගත් පාඩම් බලන්න දැන්ම ඩප ඩුකේෂන් නාිකව සස්ටයික් කරන්න අලුතෙත් චනලේ එකතුවෙන පාඩම් මාලා තැන ගන්න බෙල් පස්න කොබල තියාගන්න අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන් වන ලොකම් ඔන් onlineයින් පාසල ඩකේශන් හොඳ දරුණේ අපි ම ගැඩලුවේ අයන්න කොටස විසඳල තියෙන්නේ ආයන්න කොටස තමා අපිට යන්න තියන්නේ යන්න කොට අපි සයට විසේකටට වැඩීමේ සම්භාවිතාව අපි විසන්තුවා ඉළඟට අපි සයට දාහනමයත් සියයට විසයකත් අතර වීමේ සම්භාවිත තමයි මලකරහන් දෙ මේ කොටසද අපි කලින් වගේම සම්භාවිතා ්‍යාප්තිය හැසිරීම මෙතැන්ට අදාළ වෙනවා රඟතුර අපි එ සම්භාවිතා පරාසය සරි සමානුපාතය පරාසය අපි නියදී සමානුපා් දෙක අන්තරනිදු ව්‍යාපතියන දාළව පිහිටෝගම් එමනං අපිට කියන්න පුළුවන් ප එකරිනී දෙ ව්‍යාප්තිය මධ්‍යන්නේය ෆ එකරින ෆයි දෙක මෙ සඳහා උත්තරය විින්දශම දෙකයි ඔයාග අහනවා ට දහනමයක්ත් සියර විසයකත් අතර වීම සම්ායතම සයට විසියකටට වැඩවීම පිහෙව්වා පතගත අපි කලින් ගැටලේදී සයට විසයකටඩට වැඩවීම හොලතිී දැන් අහන්නේ සයට විසි එකත් එකැන බිදුුවශම දෙකයි එකත් සියයට දහනමයක් කියන්නේ බිදුෂම එකයි නමයක් අතර වීමේ සම්බාධතාතම තිය අප දැන් හොයන්න එ මීට දාල සම්භාවිතා ප්‍රකාශනයක් බොම පහසුවෙන් පුදාලට පුළුවන්දන් ප්‍රකාශ කරන්න එනම් පී එකරින පී දෙක මෙ බින්දු අෂම එකයි නමයත් බින්දවශම දෙකයි එකත් අතර වීමේ සම්භාවිත තම හො යන්නුවාහරි ම අපි සම්මත කරණයට පත් කරපු හම පුතාල දන්නවා මෙන්නමී ප එකරන පිීදක සම්මත කරනයට පත් කරපුහම මදවි පරන පීදක සම්මත කරන පත් කර පුොහම ඉස වප්චක්තමයිෙන් එන මෙතැන් ටිට දදාන්න පුළුවන් පීය කරන පීදක වෙනුවට කද ඉස ඩගයක් එ දසම එකයි නමය අයි දසම දෙකයි එකයි සම්මධ කරල පත් කරනවා එනම් දසම එකයි නමෙන් අඩු කරනවා දසම දෙකාකයි ෆා කට පායි එකක දසම දෙකයි බෙදනවා අපේ සම්මදෝයඇ අපි දැන් කලින් ගටලුවේ විසඳදවා ඒක හෙම මෙතැට පාවිච්චි කන්න බොලොන් ලකු වැටලවා ඇතිවෙන්නේ හැ දරුවන්ට අපි විසඳපු කැටලොටයමු සම්ම දෝෂය අපි ගණනය කරා කියත්ද දස්සම බින්දුව බින්දුවයි තුනයි තුන අපි වර්ගමූලය ගත් දහමආවේ දසම් බිදුවයි පහයි හතා දස බිදුුවයක එකෙන් බෙදුව හාම අපිට ආවසන් වශයෙන් ස සම්ම දෂ ිද බිඳුවයි පහයි හතා එ මෙතැන් අපි දම් දානපුල බියිශ බින්දුවයි පහයි හ ඒගේ මෙදනත් දසම දෙකයි එක ඉන්න දසම දෙක බින්දුෂම් බින්දුවයි පහයි හතා හරිම ලේසි එට මෙනික විඳ පුුත්තරය අපිට අපිගවත් දනට තියෙනවා කියද දසම එකයි හතනේද දසම දෙකයි එකෙන් දස එකක් ගියාම බිින්දම එකයියාවේ දහය විෝ පන සතෙන් එවිදිර මෙතන මෙතල තෙන්නේ උත්තරේ දසම එකක් කමයි හැබයි රීන දසම එකක් බින්යි පහයිහත එතුර එතන් එන උත්තරේ කියල ්‍රීන දසම එකයි හත ස එකයි හත හොඳයි එට එන්න දසම එකයි හත් දන දස එකයි හතත් අපි කලින් දසම එකයි හතරධර උත්තරේ ගණනය කරලාතින් කියද බිින්දෂ බින්ඳුව හය හතයි පහහා එන මෙතැන් ටේෙනවා. भी बिंदह हरने कर ब हैई එ බත්තන බිදශ බිඳුවයි ය හතයි පහයි එ බිටාන්ස එක්ගන්න පුළුවන් ඔයදක එකතුළ සමානයි ආන්ස ගෙනනම් දසම එකයි තුනයි පහයි ක තමයි අපේ දෙවිනි කොටසරදාලි සිර ධනම සිටවිසිකා අතරවීම සම්පාවිතාව මදරන්නේ දරුවන්ට පැහැදිලි වෙන්නතිකාරණය එම් අපිට ොතේ මීලකට යන්න පුළුවන් මම දරුවන්ට කිවා කලින් වීඩිය එකේදී ඉතාම වැදගත් කාරණයක් මේ සමන් නිදු වියතුල අපි දරුවන්ට නිතරම පැදිලි අන්නලුක්සා කර දෙයක් ඇයි අපි නියදුම් ව්‍යාපති කෙන ගන්න පුතේ නියදුම් ව්‍යාපති්‍යප ඉගෙන ගන්නන්නේ මේ සම්බාධත කටන විසන්නන්නේ දැම මේ සම්බයිත ැටලක් මෙතර විශන්න්නේ මේ නිියදුු ව්‍යා්තියක හැසිරීම ගැන තවදුරන තවබෝධ කරගන්න ඒවගේ මේ සම්භාවිතාවක් හොයන කොටස වගේ ඔළුවෙ තියෙන වන අපිට මේ නියදු ව්‍යාප්ති භාවිත කරලා ඉදිරියේදී කරන්න බලා පපොත්වෙන් වැඩසටහන වඩ තවත් දුරතා සාර්ථ කරගන්න පුුව එතකට දරුවන්මං ඒ සඳහා ඊළඟට සාකච්ඡා කන ගැටලුවූ ගත්තොත් ඉතාමසු විශේෂී බලන්න මොගත කියන්නේ එක්තරා විශාල නගරේක පාස්සැල් සිසුන් නමසයකින් සමන්විත නියදයකර සියයට විස්සකට ඇස් පෙනීමේ දෝසතිමු තවත් නගරයක සිසුන් එක්දා සයිසයක නියදයක් ගත්තාම දේයට පහලවක් සඳහා එම දෝස තිබුණේ තන් මේ කලින් කතා කරපු ගැටලුයි මේ ගැටලුව ඇතර ලොක වෙන ක්තියනවා ැ පුතාට මතක ඇති කලින් කතා කරපු ගැටලුවේ මෙ ඒකක අහවල් ඒක ප්‍රමාණයක මේ සමානු පාදයක්ක එෙම තුන්නෙ නෑනේ මේ ගාන කෙලිම දීලා තියෙන්නේ නිය දිය කතොරතුරු එබාන්න මේ වැැහැදිලිියූ මාටතිය එක මේ පාසල් සිසු නමසීයක සමන්්‍යිත නියදිය ඒ වගේම තවත් නගරයක සිසුන් හයසියක නියදයා එහනම් පැහැදිලියුමට තේරෙනවා දැන් කැපිටල් එන්න එක සංගහනයෙන් ගත්තු නියදිියත් තියෙනවා ඒ නියදිය තරම කියත්ද නම සීය එතකොට ඒ නියදිය ගණනය කරලා තියෙනවා ආම පලන්නකෝ ඇස්රෝග? පැවීම සහ පැවතීම මොකදද ප්‍රමාණාත්මකොමයින්ඩ පුලුවන්ද එමනැත්තැම් පැවතිීම හොන පැවතිීම කිස උපලක්ෂණයද උපලක්ෂණයක් නේ එනම් මෙතනද වැදගත්තවෙන්නේ සංගහන පරාමිති වන ෆයි සම්බන්ධවි ගණනය කරපු සංක්‍යාතියන. එතර ෆයි සන්දහාි කණයකරු පලවිණි නිය දේහ නම් පීවලාගේ දීලා තියෙනවා ොගදද නමසීයෙන් කියකරද සීයට ට කෙලම්ම දාරනත් පුලුවන් උත්තරේ මදට පිහි සමානය කියද සිරි විසයගෙන බිදශම දෙයි ඒවගේම කියලාබුතේ තවත් සංගානය කතාවක්නේ ඒ කියනවායි ඒෙන් අරන්තේෙනවා නියදයක්ක් වත්ගන්සිට පහළවක්ලු ව නියදී එක ඒකෙක්ද සයසීයක්ඉවන්ඒනම් පීවන්න එන උත්තරේ සිට පහලෝ කියෙන බින්දවේශමය එකයි පහයි හොයි දැන්ඔන්නි නියදීක හොයි දැ වනපුතේ අපිට දැවිි තිනවවා සංග නලින් ලබාගරතු නියදදිදක ොරතු මතන්න බලන්න ස්න में दो सමාලුපාතයන්ගේ වෙනස ස්න दो සමානපාතයන් වෙනස කියලා කියන්න මෙතර මේ නගරයක් ගැන කියන්න එක නඒ ගන්න කියන්නේ නැතුව මේ හන්නේ ඇස්න दो සමාපාතයන්ගේ වෙනස කියන්නේ फ කරන දගනේද පැදිලම කලුත්වා यहම සගහනයක ඒක ගන්න කියන්න නැතුව ගන්න කියන්න නැතුව අපිට දුන්න තියන් පාමිතක ගයක් ඒවැවිල සංගහන පරාමිති මෙතනත්තේමම ඇස්පැනීමේ සමානු පාතයන්ගේ වෙනස කියලා කියන්නේග ෆයිග ෆයික හරි වෙන සඳහා අනුමිතික ආමයකෙන් අනුමිතික සංඛ්‍යාන සිල්පකමොල් යදදින්න වශ්‍යයරුඒ කියන්නේ එක්ෝ ි රක්ෂාවක් කරන්න බලා රත්තුවත් ේවා හමැත් නගත්‍යයැේ ත කගතා කරන්න ගතමයි ප්‍රාන්තර නිමානේ ලක්ෂණ නිමානසසා ්‍රාන්ත්‍ර නිමානේ. ඒ විශයගොටස් ොල යෙදෙන්න්න අවශ්‍යයිලු ෆයියකයි ෆයි දෙකයි ගැන අනුමිරික සංකයන් ිල්පකම කරන්න අවශ්‍යයිලු ආඔයාට කියන්න නමගක්දේනම් අවශ්‍යනයදුම් ව්‍යාප්තිය හඳුනාාගන්නලු හරිම ලෙසි අවශ්‍යනම් ව්‍යප්තිය හන්දුරනාගන්න. ට පැදිලුම් ේෙනවා පහකයි යිදකගේ අනුමි සංකාන් සිල්පක ගොන්න ගන්නනම් අපි මකක්ද කරන්න ඕනු පී නිදු ව්‍යාපති ගොඩ්නගන්න එතකොට නිදු ව්‍යප්තිය හඳුරගන්න කිව් හම නිකාම නිදු ව්‍යාපතය ියල් හරියන්න මෙතන දි සාමානයේ නිදදු ්‍යපතය ගොඩ්නකීමේද අපි කවතින මිලි උපගල්පන ප්‍රධාන කත්තාවයි මේ සංගහන ව්‍යප්තිය ස්වරූපය ද්‍යප්තියේ සවරූපයට අනිවාරයම බලපාහු. දැ මේ ගැටලුවේ සංානයම් ප්‍රමති කියලා දීලනෑ නමේව ලඩුුවු සංගානය ප්‍රමති කියලා දීලනෑ ඒ අනිවාරයෙන් මෙතනිදී අපි උපකල්පන ඇද්දා ගණ්ඩෝන සංගානයන් ප්‍රමති කියලා දීලනෑ හැබැයි සංගානයි ලබාගතතිෙන නියදි තරමල් නමසීයයි එක්දා සයිසිීයයි හොඳරම ප්‍රමාණවත් ඇයි සාමාන්‍යෙන් මධ්‍යසීම ප්‍රමය යොදා ගන්න පුතේංගහනය ප්‍රමතව ව්‍යාප්තවෙන්නේ නැතිවෙලාවට එන්න එක විශාලයි හෝ සමාන සීය වෙන්න ඕන එ දෙක විශාල සමානයි සීය වෙන්න ඕනක් එ මේ කාරණා දෙකම මේ ගැටලොට දාලො තෘප්ත වෙන පුුතේ මේ කාරණනා දෙකම තෘපත කරන්න පුළන් මේක ඇයි එන්න එකේයාග කියද එන්නයාගේ කියද නම සියයි එ දෙකයාගේ කියද එන් දෙකයාගේ කියද එදදා සයිසියයි එන් දෙකයාගේද හසියි එනම් මධ්‍යසීමා ප්‍රමයට අනු අපිට සංගානය ප්‍රමතෝව්‍යපතෝනේ නැතත් මේ පලවෙනි සංගානය ප්‍රමතෝ්‍ය අප්තලාති කියෙන දන්නේනේ දෙවැනි සංගානය ම ්‍යාපති දන්නේනෑ හැබැයිතේ එක විශාලය हो सමානයි එක දීලා තියෙනවා නඒ වගේම දෙක විශාලය हो सමානයි දී තින එමධ सीमा ප්‍රමේ අනුව ධ्य ප්‍රමේට අනුව प එකනින प දෙක व්‍යප්ත වෙනවා ආසන්න වශයෙන් ප්‍රමතව මධ්‍යය ම එකරින පී දෙක සමානයි ෆ එකරින ෆ විචලතාවයපුතේ විචලතාවපුතේ විචලතාවපුතේ ෆ එකවාරයක් එකරන ෆයි එක බෙදීමෙන් එක ෆ දෙක වාරයක් එකරින ෆයි දෙක බදීම එන් දෙ එහෙනම් පුදේ මේ අවස්ථාවට දා නියදුුම් ව්‍යාපතිය වී උත්තේ කවද හරිම ලේසි හරිම ලේසි කෞද එ අපට වෙන්නාට පුළුවන් මෙනි වැඩි රවශ කරන නියදුම් ව්‍යාපතිය තමයි මෙමයා මෙිටමයා තමයි එනම් අපේ වැඩි අවශ්‍ය කරන නියදුම් ව්‍යාප්තිය ආසන්න ප්‍රමතයි ඒ වගේම දැන් අනාගතයේදී එකයි ෆයිකයි දන්න ැති වෙන්න පුළුවන් මේ බලන් ම පොඩි කාරණයක් මෙතරම කියලෙ වෙර කරන්න පට මේක වැදගත්තෙයි ඉදිරි විෂය කරුණය කියරගත්දී මේ අපි අවශ්‍යවෙලා තියෙන පුතේ ඇස් පැනීමේ දෝ සමවනු පාත්තයන්ගේ වෙනස අන්න කොටසපි හඳුන්වන්න පුළුවන් මෙනි මේ කොටස හරි මෙනි මේ කොටස මෙ කොටස ෆ කර ෆයික දොර මේ දෙන්න දන්න රෑනද මේ ගාන මේ දෙන්න දන්නේ නෑ මේ දෙන්න සමල්ලට අපේ අස්ථමයඇන්තු කරන්න කිවොත් අපි එක කරන්න ඕන මෙට මේ නියතු ව්‍යාපතිය හැබැ නියදු ව්‍යාප්තිය අපි නොදන්න කාරනාව තමයි තියරමේ ෆයියකයි ෆයිදක අප දන්න නෑ හැබැ එතනදී ෆකයි ෆයි දෙකයි අපේ නිදේ පරාමිතොලිය දරති නවාම් අන්න ඒ වගේ අවස්ථාව අපි කරන්න නොමකක්ද මපඩි ලිංක කදල තියන්නවාට අනාගත සංකන්ශිල්පක මෝලදී එනත් මගත කරන්න මිනමයාගයන් සදා අනබිනත නිමාලක විදිහයට කලු කතාගල ති නම අන නිදර මාන කන්සෙප්ක හැබැයි ලොකවබෝධයක් නෑ වානමුකද අපි අලබිනත නිමාලක කියනක තවම කතා කලනෑ එක මීලඟ වීඩියෝකින් අපි ඉතාම බරපතර විදිෙන සාකච්චා කරන්න නමිතයි නිමානකයක් වගේ නිමානක එක අනපි නැත බව කාරක්ෂම් බව ලක්‍ෂමය නිමානය කොටස් අපි ළඟ වීඩියෝකින්ත පතේ සාකච්චා කරන්න හොඳයි කෙතකොඩ පුතේ මෙතන දිහෙනම් මෙතන ෆයි එකයි ෆයිතකයි දන්න දීට මෙන මේ සඳහා අපි හොඳ ලක්ෂමය නිමානකයක් විදිහට භාවිත කරන්නා පිකයි පීකයි හරියි පී දෙකයි මෙ සඳහා ප එකත් මෙ සඳහා පී දෙකත් භාවිත කරලා පිට ෆයි සහ ෆයි දෙක ඇස්තමයේන්තු කරන්න පුුලොන් කල්ිත පරීක්ෂාව වලන අපි පයිඒකයි ෆයිදකයාගේ අපට ලැබිෙනවා ඉට සැට කුළන් මේ නිුතු ව්‍යාත්තිය භාවිත කල කල්පිත පරක්ෂා කරන හරිම දරුවන්ට මේ ලබා දුන්නන්නේ අනාගතේ අපිසාචා කන්න ලාපපුරුත්තු වන අනනිවිිතික සංඛ්‍යා ශිල්පකමර යදීව සඳහමය කොහමද භාවිත වෙන්න කියනෙක හරි මෙ මේ කාරය මං අසානෝෂයෙන් දැ නිදව්‍යාපති තර ක අපපාද මේ ව කොට අවසම් වෙලාති රපුතේ එතකොටඒ නිෙදව්‍යාපති හතරෙන්ම මේ වැඩේ තමයි වෙන්නේ ඒ හතරම් තමම මේ සමරි කරයකුතාට ඊළග විශෂය කොටසට මේක සම්බන්ධ වන දිහ තුම යෙදව්‍යාපති අපි ගවත් තියෙනවනම මෙයා ගොඩ නාගගන්න නේ ැන අනාගතය අපි රණ්ඩන්නේ ි සංකයන් ශල්පක මලට අප මේ මේ නිදදුම්වි්‍යපේ ගොඩනනා ගත්ති නැත්තම් අපටේ වැඩි කරන්න බෑ ඒගනිසා තමයි මේ නිදදු ව්‍යාපති සංකල්පය කියල කොටසාක් කතා කරන්න එක අපේ දරු හොඳින් තේරුම් කන්නුවා හරි දැන් එමනම අද නිම්්‍යා ීඩිය එකපුතේ නියදුම් ව්‍යාපති සංකල්පය සාකච්ඡා කරන අන්තිම වීඩිය එකම එතොට බලාපරොත්වෙනවා මේ නියදුුම් ව්‍යාප්ති හතරම නිදු ව්‍යාපති හතරම සම්බන්ධ සියලුම තොරොතුරු එක ග්‍රා් සේකට රම් පෙන්න්න එක චාර්්යකට රම් පෙන්න්න හොටයි පුදේමනි යමුහි ස්ලයිඩ්කට ර පුතාලට හොඳරම පැහදිි කළල දෙන්න පුළුව මට මේ කාරනන්නේ හොට මම පුතාලත් දැන් මේ වෙනකොට අප දරුවෝ නියදුම් ව්‍යාප්ති සංකල්පය තුළ නිඳදු්‍යපි හතරම දැන් ඉගෙන නිවරයි බම ප්‍රදධ මති ො ද ව්‍යපි තරම දැ දරන්නට පුළුවන් ුණනාා කියන්නේ අනුමතික සංක්‍යාලපියාාවලිය අනිවාරයෙන් හොම රසවත්ම කොටස බඩටමත්තරවා හරිහම මේ පැහැදිි කරන දේ පුතාලා තේරුම් අරගන හරියට තේ මේ වැඩති කරයි යන්න පුතල්ට පුළුවන් අනි්‍ය වාර්ය මේ සංක්‍යානය ගෙනක බොහොම රසවත් පහසුෂය බඩමත් කරගන්න සාමාන්‍ය සමාජය තුළ මතුවෙලා ඇත්තේ මේ සංඛ්‍යානය අමාරුයේ මේක සංකල්ප බාරයි හෙමනේ ඒමනැතේ බොහම රසස්ව ශෂ කටසත්. සංක්‍යයානය කියන්නේ ඉතිං ඒකේ තැම නිදු ව්‍යප්තික කොට අපි න් අදින් අපේ මේ දියකින් අවසන් කරලා තිෙනවා එතවට ඒ සියලුම නියදුු ව්‍යාප්ති අපි මෙතනදි පුතාට මම එක චාර්ටයකින් සමරි කරල දෙෙන්ඩයි හතන් හොයි දැම් බලන්නහිපඩි වගුවක් ගාහගමු හොඳයි දැම් බලන්නකුතේ අපි මුලින්ම මේ වගුයේ දාගන්නවා සීල්ෂය විදිහයට අපිට පුළුවන් නියතුම් ව්‍යාප්ති කර දාගන්න අපි දරුවන්ටත් පුුවන් මේ මාතයකව මෙ වැඩි කරගරයන් නියතුුම් ති ඉට දෙවැනි කොළ එකට යන්න පුළුවන් ඒ අපි දානවා සසම්භාාවී විචල්ල කිය සසම්භාවි ඉල කොළම් එකට පනවා මධ්‍යයන්නේ කියලා මතෘ ගව කපිියේෙනවා මධ්‍යයන්නේ ඊඟට අපිට ඉංගලි් වලින් දාානයම හට ඊළඟට අප යනෝ මධ්‍යන් අතර සම්බන්ධය කියලා දෙ කරගට දරුුවට පවැහදිලිවේ ම මේ කියන කාරලාාවල අදහසම දක දැනටම හෙටින්න අපි දාාගනයම ्यනත සම්බන්धीම්‍ය्यනතර සම්බधीීට විචලතාව විචලताාව ඊන විචලතාවතර සම්බන්ධය විචලතතර සම්බන්ධී ඊළඟ අවස්ථාවේ අිදානෝ පරිමිත අපමිත පරිමිත පලමිණ කොළම කට ගම් පරිමිත කෙනක ඊල කොමගැ ගම්මු පමිත හොඳයි දප පළමනි නිේදු ව්‍යාපතියට යමු පම නිද ව්‍යපතේයමු පළම නිදු වපතිය තමයි පළම නිදු ව්‍යා්තිය තමයි නියති මධ්‍යන් නියදි මධ්‍යයන් නති මධ්‍යයන්න ඕන්නා අපිට ඉංගලිෂල් යනපුල සාම්පල් මීන් කියලාඉංගි ර්මටිගත් පන ඒෙක්මදාගන න්න ළ වන්න මෙතර අපිට ඔන්නන් මෙමහ කරන්නපුලු සම්ලීින් ිස්ෂන් මෙත දානි රන්ම් වරියල් මෙ ිවා රැඩම් වේරිය එක මීන් එක මෙතැට අපිදානවා සම්බන්ධය පොපිලන් පරමිටක් මෙතැන්ටන විචල තාවය අපි තක්ව වනන්න විදිර අපිට දාගන යන්නපුලුවරි පමිනික තමයි නියදති මධ්‍යයන්නේ සම්බාවිචාල දරු දන්නනවාම තැටෙ එම ව්‍ය්ේ මධ්‍යන්ය අපි දන්නම් මධ්‍යන අතර සම්බන්ධය අපිට ලියන්න පුළුවන් මද බා සමානයි ට මධ්‍යනතර සම්බන්ධය කියලා ගන සංගහන තොරතුරු මධ්‍යන අතර ඇති සම්බන්ධය කියර තම පිදැන්ට මාතෘකා වෙන්නන පොඩ රක්තිනිසා මධ්‍යනතර සම්බන්ධයද මේක shortට් නොට්ක්ඇතර ඔළුවට දාගන්න මධ්‍යනත සම්න්ධගෙන තර සංගහන ොතුරු මධ්‍යන අර තින සබධය යදදු ්‍යප්තිේ මධ්‍යන්නේ සංහන තොතුර අරති සම්බඳධ ධ්‍යන්නේ අතර සම්බන්ධකෙන මධ්‍යන්නේ ප යදු්‍යාප්තිේ මධ්‍යයන්නේ සංගාන ොරතුර එක් තින සම්න්ධ මා මීඟට අපිට පුළුවන් විචලතාවය දෙන්න විචලතාවය අපිට පුළුවන් සංකතත් කරන්න සිගම වර්ගය විචලතාවතර සම්බන්ධය පිගත්ත මකද සිගම වර්ගය සමාන වෙනවා සිමර්ග සමාන වෙනවා සමානම් අපරිමිත වෙලාවෙදී සිගම වර්ගේය බෙදීම එන් පරිමිත වෙලාවෙදී සිග්මාර්ගය බෙදීම වගේම පරිමිත සංගාන ශෝදන සාධකත් මෙතැන්ටෙන්වු හොඳයි දැවි දරුවන්ට පැහැතිි වෙන්නති කාරණය මේ අපි සාරාංශ කතකරේ ගදද ්‍යපි සාරාංශ කත කරේ නියද මධ්‍යන්නේ නියදු ව අප්තිය නති මධ්‍යනය නිදු වී අත්තිය හරි ඊලාට පි හන්න පුළුවන් නියද සමානු පාතිය යුතු වත් නිති සමාුාතය නිතුී අක්ති එක වෙන කල් බැන නියති සමාළු පාතය ස සම්භාවිශාල වෙන්න මේ වෙලාවේ පී මධ්‍යානය වෙන්නේ නමුකත්ද මී සම්බන්ධය තමයි මෙ මේ මියපී සමාන හැ වෙලා ම සංගාන සමානු පාතය වන ෆයිට එන ඊළකට අපිට පුළුවන් විචලතා අපේ දක්වන්න කව සිම වර්ග විචලතා අතර සම්බන්ධය නං සිගම ප වර්ග සමානයි ෆවාර්යක් එකරිෆ වෙදීමේ දරුවෝ වගුව ගහගන්න කොට පිම පරිමිත කියන කොළම් එකට ලොකුවට ගහගන්න තෝට ලට ඉඩ පහසුකම් මදිදීම් වෙන්නේ නෑ හොඳයි නැම්බලනවෙතැන් ටෙනවා හෙනම්වාද පරිමිත සංගාන සෝදුන් සහදකත් එක්ක තමයි මෙතැන් ටෙන්නේයි පරිමිතන්‍රනබෙදී මන්්‍රීන හරි ඔන්න පි දැන් මේ වනකොට आप देखाशन करले नद माध देख का अंतर है अ नतले नदी अ्या्य देख नस वेෙනस වෙ සම්භා චාලය හරි පහසුවිදැම්පු තාට තිීරෙන හම කරන වැඩිබබ දෙ එනම් මධ්‍ය අන්නේ පාසොයි බර බ දෙ මධ්‍ය අදර සම්බන්ධය පඩිවට බඩ්ඩල් ේමී ඉට මද නිසා बा समानाई्यूरिन्यू देख मेवाल वा पहाई विचලतावे වෙන්නේ सिग्म वर्ग एकबा करबा देख संबंधताමයි संබंधතමයි सिग् वर्गबा कर बा समानाई कार्द එක වර් බෙදීමන්න එක සිගම දෙවර්ග බෙදීමෙන් දෙකඒ වගේම පරිමිත වෙලා විදි පරිමිත සංාන්සු සාදක මේකට වෙනවෙෙන මැ්වෙන්න ුනනම් සිගම එකවර්ග වෙදීම එක දීම න්්‍රී එක සිගම දෙකවර්ග බෙදීම එක්‍ර දීමන්්‍රීන න අපඊළඟ අවස්ථාවට නියද සමානු පාතක අන්ත්‍රයේ නි දුවිී අත්ති සමානුපාකන්තර තිය නිදි සමානුපාක න්තරෙන තුති නියති සමානු පාද දෙක වෙනසතැ දෙන්න පුළන් සසම් භාචාලවද පයරන පීදක එනගේවි දිට මධ්‍යන්න්නේය ම මධ්‍යය ම එකරිනී දෙක සංගාන තොරතුුරුත් එකක තින සම්බන්ධතාවේ තමයිපුතේ මී එකරිනී දෙක සමානයි ෆ එකරින ෆයි දෙක ඒ වගේම ඒ වගේ විශලතාවේ අතර සම්බන්ධතාව අපිට දෙන්න පුළුවන් කෝමද සිග්ම වර්ග පී එකරින පී දෙක सर्ग प प ताबधताාව सिवर्ग प कर प नद अरिमित වෙलावे दी ෆ එකවාරයක් එකරන ෆයි දෙ බෙදීම එ දෙක ඒවගේම අපරිමිත වෙලාවෙදී පරිමිත සංගාන සෝධන සාධකමතන්ට ඇ්බෙන් ඕන ෆයි එකවාරයක් එකරන ෆයි බදීම එන්න එක පරිමිත සංගාන සෝධන සාධකය මෙකට ඩ්බෙන් වුනම් දෙවිනි අවස්ථාව ෆයි දෙකවාරයක් එකරන ෆයි දෙක බෙදීම දෙක එන්රිෙන් බෙදීම එන්රි එක මෙයා දෙක මෙයාලක පොච්චරයි හොට දැම පරිමිතා පරිමිත වවස්ථාවත්මිනි මේ විචරතාව සම්බන්ධ සම්බන්තාවට කොඩ් ග වර කෙන පිට පුළුවන් ඔන්න පැහැදිලි කරන්න දැන් නියතු ව්‍යාපති හතරම තොර දුර ටික ලන්න දට පහැදිි කළම රණඩ යෙද ව්‍යපතිය තියෙනවා සම්භා විචල තියෙනවා නේදී නිද ති දධ්‍යන නිදු පති මධ්‍යන සංහනතොරතුදක තියන සබන්ධතාවය ඉළඟට විචලතාවේ තියෙනවා විචලතාවේ සංහන තරතුර එක තියන සම්බන්ධතාව සියලුම දේවලිදැම් නද ව්‍යපති හතරක්තුුණන කතාගර සියලු තොරතුරොටික අප එක වගූකට රන්තියෙනවා ඒවගේම අවසාන වශයෙන් පුදලට දෙන්න පුළුවන්මට കാരണ દેખક મતന સારાંશගත වෙනවනම් ଏକ තමයි ಸಂಗഹණයන් ප්‍රමතෝ ව්‍යාප්ත වෙනවනම් යම් කිසි සසම්භාව්‍ය චල්ලයක් යම් කිසි සසම්භාව්‍ය චල්ලයක් කිසියම් සසම්භාව්‍ය චල්ලයක් ව්‍යාප්ත වෙනවනම් ප්‍රමත ට දාල නියති සංක්‍යතියක් අපිී හ් ව්‍යාපත අනිවාරම් ප්‍රමතම් සංගානයක් ප්‍රමතෝ ව්‍යාපතය වනම් ී හැට්න දැම්ම සංගානය ගත්තු ඕනම ීට හැට්ෙන ඕනම සංක්‍ය ග ද ැමි රඩම් ේ බලලා කිතර ගන්නපුට बा एक तमा प एक तबा कर बा प करना प में ्र वेिए प प पना वेरिएबस भी कमांडली संकेतात करना भी देना प्रम प वेरबल लेकरमीपेक्ट वैल्य ऑ रे वेरिएबल ए वेरियंस ऑ कोईता करती ඒ වගේම මේ තියන ප්‍රමතව ව්‍යාපතිච අවස්ථාව ඊළඟට නදු ව්‍යප්ති සංකල්පේ තුළ අපි හයිලට් කරන ඊළඟ දෙවැනි ප්‍රධානතුම් කාරණය තමයි මෙතන ද මමදරම පැහැදිලි කරන්න ල වෙනම ඔන්නම් යට දාගන්න මෙන ව්‍යාප්තිය අපි දන්නේ නැත්තා ඒ මෙ මේ ව්‍යාපතිපි දන්නේ නැත්තා ප්‍රමතද නැද්ද කලාවිදන්නේ නැත්තම් ප්‍රමතද කියලා ි දන්නන්නේ නැත්තම් අපිට පුළුවන් මධ්‍ය සීමම ප්‍රමය ප්ලයිකන් ඒ සඳහා අපිට පුළුවන් අපේ නියදි තරම ප්‍රමාණත් ප්‍රදි විශලක මධ්‍යලය නිදී අත්තියක් නම් විශාලෝ සමාය ඇතිය එම නැත්ත ශාල සමානයි සීය ඔන්න ගාන පෞ්ච් කලා මේ ටීට හැට් කියන මානගේ මත නියද සංක්‍යාය නිද ව්‍යාපතිය ආසන්න ප්‍රමත කරන්න පුලුව අවසාන වශයෙන් අපට මෙම ටීට හැට්කන පරාමිති අපිට පුුවන් සම්බධ ව්‍යප්තිය කරග කෝමද බොදු ලියමු හලා ව බලන්න උ බලන්න අපි සම්බත කරණයට පත් කරනවා කෝමද සම්බත කරන්න පත් කනවා TAम वेब पक् व ्र ब वेियसऑम बल holding scale රම් වබලේ විචලතාවේ දනවර්ග මුලහෙවත් සම්මත දෝසය එවට ආසන්න වශයෙන් හෝ නැතැම් ප්‍රමථව ්‍යපිල න ට හැට්ක කියන රැඩම් වබල එකැට පුන්සෙ මේ විශේෂ අවස්ථාවක් කතා කරනවා මිනි මේ රැඩම් වේරියබල්ල එකේ විචලතාවේ යම්යම් ඌනතායි මති ගරතාවඇක් කියලා පහැදිලි කරන්නේ සමනට සංගහන විචරතාවේ දන්න ඇති අවස්ථාවේ මධ්‍යන්නේ අවස්ථාවේ මතාගරි ඒ වෙලාවට ඇතැවිට තනි නදු ්‍යාපතියකුුණ නතිී මධ්‍යන්න දෙක වුණත් ඇතනද ටීත් එන්න පුළුවන් අපි මුූලික වශන අවස්ථාව කතාගරට ඇතතුරවස්ථා තුනකටත් තියන්න පුළුවන් වන්න ඇම් දෙකට ලබූ කරනවා මේ දෙක මතක තියාගන්න අරටී කියනෙක විශේෂ අවස්ථාව ක තියාගන්න තර ප්‍රශ්නය බරයි එඒතු නම් හා ව්‍යාපතය වයිනම් අවසාන වශයෙන් ප්‍රතව බිින්දුව එක සහිතෝ ඉසේ නං අනිවාරයෙන් බිඳුව එකයි මෙතන ආසන්න නං මෙතැන්ට ආසන්න එනවා ආසන්නතු ප්‍රමතයි කලාවොත් මෙතන ප්‍රමතයි කරවා ච්චරයි පොච්චරපතේ අපිට ඔන්නා අප විඩියෝ ගණනාවක් තුළ නියදි සමානු පාසුර මධ්‍යාන නියද සමානුපාතිය ියදී මධ්‍යන දෙක අන්තරය ඒවගේ නියද සමානු පාතික වෙනස්ස ඒ වගේ ද හතරක්දැමයක සාච්ා කරල සංන්කලතින අපි විශාල ගැටලු සංකයාවක් ඒත්තක සාකච්චා කර මම හිතන්නේ අපේ දරුවන්ට වඩාත් ප්‍රශස්තමටමේ දැනුවක්නේ නිද ව්‍යාපති හතර සම්බන්ධල් ලැබෙන්නැති. තිමං අදර දරුවන්ගේ ඉල්ලන්නේ මේ කොටස්ටික බොහම පිළි වලට අ්‍යනය කරලා තමන්ගේ දර්ම වර්ධනය කරගන්න එවගේමතයි වැදගත්ම කාරනයමතිදති කියන්නඕුන තලයම් අරමුණක් තියාගෙන ඒ අරමුණට අදාලෝ වැඩට අපි පිළිවල්ට කරන්න යොත් අනිවාරයම ජෑග් හණය ලබන්න පුළුවන්. ඉතින් එෙදරි ීමට දෙන්න පුළුවන් ත උපදෙ සත්තමයි අද දරුවනේ ව්‍යාපාර සංඛ්‍යානය සම්බන්ධව ප්‍රධනම වැදගත්කමත් තමයි මේ විෂය තුළ පලට යම්කිසි විශෂ නිදේශ තියන විෂනිදශයෙන් පරිබාහිරෝ කිසිම දෙයක් හිතල යන්නන්නේඇද විශෂණනි දේයට අදාලා සියල් විෂේ කගනස්්ටික ආවරණය කරගත්තොත් ඒ සාමාර්ථය පිළිබඳව හම ්චිට ාවයක් තියෙනවා එතඒ විශිෂ්ත සාමාර්ථ ගන්න දරුව ඉන්නවනං යයට බොහො පාසුයි ස්ටඩිස්ටික් සංඛයන වගේ විෂයක ඒක ගන්න හැ ඒ සඳ තියනව විදිමත් වැඩ පිළිවෙලා ඒ ඩ පිියලල් අනුව ල වැඩ කරන්නවාන අනිවාරම ජයග්‍රහණය කරන්න පුළුවන් මට මෙතනි දෙන්න පුළලන් ඊල්ළඟ උපතෙස තම අප දරුවන්ට අප අදන දරු හැමෝම ව්‍යාපාර සංඛ්‍යානය සම්බන්ධව දරුවන්ට තියෙනවා පස් පේපර් එක් දන්නමස අනු හතේ ඉදම් මම දැකලා ති බාස්වෙපර් ගඩක්ගට දරු දනවා දරුවන්ට පුළුවන් එඉතා නොස අනු හතේ ඉඳල දෙදස් විසි ගනම් වෙනකම් දෙදස් විසි දෙක විසිතුුණ වගේ අවුරුදු දක්වා පස්වවෙප තියෙන ඒ පාස්වේපර් බලලා ඒ වගේ ගැටලු විසඳන්න පුළුවන්න්නම් මෙනිමේ කෝටස් රදාලව තරුවන්ට බොහොම හොඳ විශිෂ්ට දැනුවක් මේ නම්ම ලාවාහ සබන්ධ ප්‍රශ්නෝලින් ගන්න ල ල ි වාස් න එමනම් අපේ දරුවන්ට මේකොට සම්බඳධ ගටලු තියෙනවනම් ඉදිරි ලෙස න ල තවතුරට සාචා ණන්නපු ල මි ක්ෂන දන්න නනාර ගැටලද නම් තවට අපි ඊළඟට එමනම් අපේ හත්තනි පාඩමේ මිලක පාඩමින් හමුමයෙමුඒ හත්නනි පාඩ තුල අපි සාකච්ාරන්න ලාපොරොත්තු වෙන්නේ ක්ෂම නිමාය කියන පාම ලක්ෂම නිමානින් පස්සේ අපි ප්‍රාන්ත නිමාණය සාච්චා කරනවා ඉරඟ පාඩම තුළ ඉට පස්සේ ආබිටපුලුව කල්පි දරීක්ෂාගෙන පොටස්සන්ටයන් හොඳයි එමනං අදනි දරුවන්ට අද දවසේ අපි වීඩියෝකෙන් සමුගන්නවා එ හැමටම අ මේ වැදගත් පාඩම් බලන්න දැන්ම ප ඩුකේෂන් YouTubeුතු නාලිකව සබස්ටරයික් කරන්න අලුතෙත් චනලේට එකතුවෙන පාටම් මාලා තැනගන්න බෙල්පත්න කොබල තියා ගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන් වන ලොකුම online පාසල DPation.